මේ කොටසෙන් කතා කරන්න මූලික වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ අපේ අයවැය සකස් කිරීම සම්බන්ධයෙන්. අපේ වැදගත්ම කොටසත් මේ පිරිවැය ගිණුම් කරණය තුළදී ගත්තොත් අපි දැන් පිරිවැය ගිණුම් කරණය අපි කියන්නේ අනාගත තොරතුරු සම්බන්ධයෙන් අවධානයට ලක් කරනවා කියලා. එතකොට මේ අයවැයක් කරහා මූලික වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාරයක අනාගත තොරතුරු සම්බන්ධයෙන් මූලිකවම අවධානයට ලක් කරන එක තමයි මේ අයවැයක් කරහා බලාපොරොත්තු වෙන්නේ. දැන් ඔයාලා දැකලා තියෙනවා රටකට අයවැයක් තියෙනවා. සාමාන්‍ය රටකට අවුරුදු මූලික වශයෙන් අපි තොරතුරු ඉදිරිපත් කරන්නේ ඒ රටට හම්බ වෙන මුදල් සහ රටේ කරන්න තියෙන වියදම් සම්බන්ධයෙන් තමයි මූලික වශයෙන්ම අයවැයක් සකස් කරන්නේ. එතකොට ව්‍යාපාර ආයතනයකට අදාළවත් අපට අයවැයක් සකස් කරන්න වෙනවා. එතකොට මේ ව්‍යාපාර ආයතනයකට අදාළව මේ අයවැය සකස් කිරීමක් කරනකොට මොකද්ද මේ අපි අයවැය කියලා කියන්නේ? සීමා. සීමා ඉන්ස්ටිටියුට් එක මේක නිර්වචනය කරනවා අයවැයක් කියන නිශ්චිත කාල පරිච්ඡේදයක් සඳහා ප්‍රමාණාත්මකව ප්‍රකාශ කරනු ලබන සැලැස්මකි. නිශ්චිත කාල පරිච්ඡේදයක් සඳහා ප්‍රමාණාත්මකව ප්‍රකාශ කරන සැලැස්මයි. එහි සැලසුම්ගත විකුණු පරිමාවන්, ආදායම්, සම්පත් ප්‍රමාණයන්, පිරිවැය හා වියදම්, වත්කම් වගේ මහා මුදල් ප්‍රවාහ ඇතුළත් වේ. ඒතොර ඒක ඇතුලේ අර අපේ තියෙන ආදායම්, මේ තියෙන හැම දෙයක්ම, මේ සියලුම දේ මෙන්න මේක ඇතුලේ අන්තර්ගත වෙලා තියෙන මේ අයවැය කියන එක ඇතුලේ අපේ මේ කියන සියල්ලම අන්තර්ගත වෙලා තියෙන එක දෙයක් නෙමෙයි. මේ කියන සියල්ලම අයවැය ඇතුලේ මූලික වශයෙන්ම අන්තර්ගත වීමට ලක් වෙලා තියෙනවා. එතකොට ගත්තොත් මේ අයවැයක් පිළියෙල කරනකොට රටකට වගේම අපි ව්‍යාපාර ආයතනයකට අදාළවත් අයවැයක් පිළියෙල කරන්න ඕන. හරිද? එතකොට මේ අයවැයක් කරා සම්ස්තයක් වශයෙන් ව්‍යාපාර ආයතනයේ මේ මුදල් ලැබී මුදල් ගලා යාම මේ අවශ්‍ය සම්පත් මේ සම්බන්ධයෙන් තමයි අපි මූලිකව තොරතුරු පිළියෙල කිරීමක් කරන්නේ. එතකොට මේ අයවැයක් පිළියෙල කරනකොට අපි මූලික වශයෙන්ම ගත්තොත් යම් අයවැය සාධකයක් යම්කිසි අයවැය සාධකයක් පදනම් කරගෙන තමයි අපි මේ අයවැය පිළියෙල කිරීමට ලක් කරන්නේ. හරිද? අපිට මේ නිකම්ම අයවැය පිළියෙල කිරීමකට ලක් කරන්න බෑ. අපි මුලින්ම ඒ ව්‍යාපාර ආයතනයට අදාළව අයවැය සාධකය අඳුර ගන්න ඕන. හරිද? පළවෙනිම පියවර මෙන්න මේක අපේ ප්‍රධානම අයවැය සාධකය අපි අඳුර ගන්න ඕන. මොකද්ද මේ අයවැය සාධකයක් කියලා කියන්නේ? දැන් අයවැය සාධකය කියලා කියන්නේ අපම වෙච්ච සාධකයක් වෙන්න පුළුවන්. හරිද? එතන අපි අයවැය සාධකය කියන එක සීමා ඉන්ස්ටිටියුට් එක නිර්වචනය කරනවා. එයාලා කියනවා සංවිධානයක කටයුතු සීමා කරන ලබන සාධකයේ වේ. ඒ කියන්නේ ව්‍යාපාර ආයතනයේ කටයුතු පවත්වාගෙන යනකොට ඒ කටයුතු සීමා කරන යම් කිසි සාධකයක් තියෙනවා නම් අන්න ඒක තමයි අපි මොකද අයවැය සාධකය කියලා කියන්නේ. එයාලගේ සංවිධානයක කටයුතු සීමා කරනු ලබන සාධකය තමයි අපි අයවැය සාධකය කියලා කියන්නේ. ඒතර සාමාන්‍යයෙන් ව්‍යාපාර ආයතනයක ප්‍රධාන අයවැය සාධකයේ විදිහට අපි විකුණුම් අඳුර ගන්නවා. හරිද? ප්‍රධාන අයවැය සාධකයේ විදිහට අපි විකුණුම් අඳුර ගන්නවා. ඊට අමතරව තව විවිධ අයවැය සාධක පවතින්න පුළුවන්. අපිට තියෙන්න පුළුවන් නිෂ්පාදන ධාරිතාව, යන්ත්‍ර ධාරිතාව, බෙදා හැරීම හා විකිණීමේ සම්පත්, ප්‍රධාන අම්ද්‍රව්‍ය ලබාගත හැකි බව, මුදල් ඇති බව, මේ වගේ දේවල්. මොකද මේවත් ව්‍යාපාර ආයතනයේ අර කටයුතු යම් තාක් දුරට සීමා කරන්න සමත් වෙනවා. එයාගේ නිෂ්පාදන ධාරිතාව, යන්ත්‍ර ධාරිතාව, බෙදා හැරීම හා විකිණීමේ සම්පත් මේ වගේ දේවල් නිෂ්පාදන කටයුතු යම් තාක් දුරට සීමා කරන්න සමත් වෙනවා. එතකොට මේ විදිහට ඒ කටයුතු සීමා කරනු ලබන සාධක තමයි අපි මොනවද මෙයාගේ අයවැය සාධක කියලා කියන්නේ. ඒතකොට සාමාන්‍යයෙන් ව්‍යාපාරයක අපි ප්‍රධාන අයවැය සාධකයේ විදිහට ගන්නේ විකුණුම්. ඒතකොට අපි විකුණුම් පදනම් කරගෙන තමයි ව්‍යාපාරයේ මේ සියලු අයවැය සකස් කිරීමට ලක් කරන්නේ. ඒ විකුණුම් කටයුතු පදනම් කරගෙන තමයි මේ සියලු අයවැය සකස් වීමට ලක් වෙන්නේ. එතකොට දැන් අපි බොහෝ ව්‍යාපාර ආයතන අතර ප්‍රැක්ටිකලි ගත්තොත් අපි විකුණුම් පදනම් කරගෙන තමයි අයවැය හදන්නේ. එතකොට මේක පියවරානුකූලව ගත්තොත් අපි අයවැය හදාගෙන යන විදිය ගත්තොත් අපි මුලින්ම අපේ ප්‍රධාන අයවැය සාධකය අඳුර ගන්න ඕනේ. ඒතර ප්‍රධාන අයවැය සාධකයේ තමයි හුඟක් වෙලාවට මොකද විකුණුම්. හරිද? විකුණුම් කියන්නේ අපේ විකුණුම් වලට පවතින ඉල්ලුම. ඒතර අපි විකුණුම් වලට පවතින ඉල්ලුම ප්‍රධාන අයවැය සාධකයේ කරගෙන අපි මුලින්ම හදන යාගේ විකුණුම් අයවැය. ඒ කියන්නේ ඉදිරි කාල පරිච්ඡේදය ඇතුළත, ඒ කියන්නේ යම් ක්වාටර්ක ක්වාටර් වයිස් වෙන්න පුළුවන්, මන්ත්ලි වයිස් වෙන්න පුළුවන්, ඒ කාල පරිච්ඡේදයට අදාළව අපි විකුණුම් අයවැය පිළියෙල කිරීමට ලක් කරනවා. කරන විකුණුම් ප්‍රමාණය අපි එස්ටිමේට් කරනවා. ඊට පස්සේ දැන් අපි මේක විකුණන්න නම් අපිට අවශ්‍ය මොනවද? අපිට විකුණන්න නම් නිමි භාණ්ඩ අවශ්‍යයි නේද? විකුණන්න නම් අපිට නිමි භාණ්ඩ අවශ්‍යයි. ඒ නිෂ්පාදනය කරපු භාණ්ඩ අවශ්‍යයි. අන්න එතකොට ඒ අපි අවශ්‍ය භාණ්ඩ, ඒ කියන්නේ නිමි භාණ්ඩ තොග අයවැය. ඒ කියන්නේ අර විකුණුම් විකුණන්න නම් අපි ගාව තියෙන ඕන නිෂ්පාදනය කරපු භාණ්ඩ. අන්නේ නිෂ්පාදනය කරපු භාණ්ඩවල අවශ්‍යතාවය අපි බලන්න ඕන. නිමි භාණ්ඩ තොග අයවැය පිළියෙල කරන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ කියන නිෂ්පාදන භාණ්ඩ ටික. يعني අපි විකුණන ප්‍රමාණයම නෙවෙයි අපි ගාව තියාගෙන ඉන්නේ. අපි ස්ටොක් එකකුත් තියාගෙන ඉන්නවා. ඒතර අපි බලන්න ඕන අපිට කොයිතරම් නිෂ්පාදන නිමි භාණ්ඩ අවශ්‍යද කියලා අපි බලන්න. එතකොට දැන් අපි නිමි භාණ්ඩ අවශ්‍යතාවය බැලුවා වගේම දැන් මේ නිෂ්පාදනය කරපු භාණ්ඩ අපි ගාවට එන්න නම් අපි භාණ්ඩ නිෂ්පාදනය කරන්න ඕන නේද?
භාණ්ඩයේ යම්කිසි ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ඕනේ. ඒ නිෂ්පාදන අයවැය. ඒ කියන්නේ නිෂ්පාදනය කොයි තරම් දුරට කරන්න ඕනද? අපි කොයි තරම් ප්‍රමාණයක් නිෂ්පාදනය කළ යුතුද? ඉදිරි කාල පරිච්ඡේදය ඇතුළත විකුණුම් වලට සාපේක්ෂව අපි නිෂ්පාදන අයවැය හදනවා. ඒතකොට ඒක මත අපි නිෂ්පාදන සම්පත් සඳහා අයවැය. ඒ කියන්නේ ද්‍රව්‍ය සහ ශ්‍රමය කොයි තරම් අවශ්‍යද? අන්න ඒක සම්බන්ධයෙන් අපි අයවැයක් හදනවා. අපි බලමු මේවා ප්‍රැක්ටිකලි කියන එක වෙන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ අපි ඒක මත පොදු කාර්යපිටිවැය අයවැය හදලා අවසාන වශයෙන් ඔය සියල්ල මත මුදල් අයවැය පිළියෙල කරනවා. සමස්තයක් වශයෙන් මුදල් අයවැය පිළියෙල කරලා අවසාන වශයෙන් අපේ ප්‍රධාන අයවැය ඔයාලා අහලා තියෙනවා අපි ආදායම් ප්‍රකාශනය සහ මූලධන ප්‍රකාශනය අපි හදනවා. අයවැයගත ආදායම් ප්‍රකාශනයක් සහ අපි අයවැයගත මූලධන ප්‍රකාශනයක් පවා මේකේ පිළියෙල කිරීමට ලක් කරනවා. එතකොට ඕක තමයි සාමාන්‍ය සම්බන්ධය. මේ හැම එකම සම්බන්ධයක් ඇතුව හදන්නේ. හරිද? අපි විකුණන්න ඕන. අපිට විකුණන්න අවශ්‍ය නම් අපිට භාණ්ඩ නිෂ්පාදනය කරන්න වෙනවා. ඒ නිසා අපි නිෂ්පාදනයේ අයවැයක් හදනවා. භාණ්ඩ නිෂ්පාදනය කරන්න නම් මට අමුද්‍රව්‍ය අවශ්‍යයි. ඒ නිසා මම අමුද්‍රව්‍ය අයවැයක් හදනවා. ඒ වගේම මට ශ්‍රමය අවශ්‍යයි. මම ශ්‍රම අයවැයක් හදන්න ඕනේ. ඒ වගේම මට පොදු කාර්ය පිරිවැය අවශ්‍යයි. මම පොදු කාර්ය පිරිවැයට අදාළව අයවැයක් හදන්න ඕනේ. ඒතරොයි සියල්ලම සම්බන්ධ වෙන්නේ කොහෙන්ද? මේ සියල්ලම සම්බන්ධ වෙන්නේ මුදල්. මුදල් ගලා යාම සහ මුදල් ගලා යාම. ඒකතර අපි අවසාන වශයෙන් මුදල් අයවැය පිළියෙල කරන්න ඕනේ මේ මුදල් ලැබීම සහ ගෙවීම වලට අදාළ. ඒකතර මේ විදිහට අපි ව්‍යාපාර ආයතනයට අදාළව අයවැය පිළියෙල කිරීමකට ලක් කරන්න ඕනේ. ඒකතර බලමු ස්ටෙප් බයි ස්ටෙප් මේකින් එක සම්බන්ධ වෙලා ඒ අයවැය සකස් කිරීමට ලක් කරන්නේ කොහොමද කියලා. එතකොට මම කිව්වත් වගේම අපේ ප්‍රධානම අයවැය සාධකයේ බවට පත් වෙනවාද අපේ ප්‍රධානම අයවැය සාධකයේ වෙන්නේ විකුණුම්. ඒ නිසා අපි මූලිකවම අපි ඉස්සෙල්ලාම හදන්නේ ව්‍යාපාර ආයතනයක විකුණුම් අයවැය. ඒ කියන්නේ ව්‍යාපාර ආයතනයේ විකුණුම් පරිමාව අනාගතයේදී අදාළ වන විකුණුම් පරිමාවන් අපි පුරවකතනය කරනවා. අපි ඇස්තමේන්තු කරනවා. ඒතර අපිට ඇස්තමේන්තු කරන අපිට විවිධ ක්‍රම තියෙනවා. හරිද? ඒතර ඒක සමහර විට අපේ ඉන්න ව්‍යාපාරය ඇතුළේ ඉන්නේ විශේෂඥයින් සහ අපි කරපු මාකට් රිසර්ච් ඕවා මත පදනම් වෙලා අපි මොකද කරන්නේ මෙන්න මේ කියන විකුණුම් ප්‍රමාණයක් ඇති වෙන්න පුළුවන් කියන එක සම්බන්ධයෙන් අපි විකුණුම් අයවැයක් පිළියෙල කරනවා. විකුණුම් ප්‍රමාණයට අදාළව විකුණුම් අයවැය පිළියෙල කිරීමට ලක් කරනවා පුරෝකථනයන් මත. ඒතකොට ඒක සාමාන්‍ය පරිදි කරන්න තියෙන්නේ අපිට ලොකු දෙයක් නෑ. හරිද? ඒතකොට සමාගමක කියනවා ඒතකොට අපිට විකුණුම් අයවැය ඒක වලින් කියන්නත් පුළුවන් රුපියල් වලින් කියන්නත් පුළුවන්. හරිද? විකුණුම් අයවැය අපි ඒක වලින් කියනවා රුපියල් වලින් කියනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේක කියනවා සමාගමක් A හා B වශයෙන් නිෂ්පාදිත දෙකක් නිපදවයි. ඊළඟ වර්ෂයේ සඳහා අයවැයගත විකුණුම් A ඒකක 5000ක් සහ B ඒකක 1000ක් වේ. සැලසුම් කළ විකුණුම් මිල පිළිවෙලින් ඒකක 956,300ක් වේ. ඊළඟ වර්ෂයේ සඳහා විකුණුම් අයවැය පිළියෙල කරන්න. විකුණුම් අයවැය පිළියෙල කරන්න දෙයක් නෑ. අපේ එස්ටිමේෂන් එක දීලා තියෙන්නේ කෙලිම දාන්න තියෙන්නේ අපි ගත්තා අපිට කෙලිම ගන්න තියෙන්නේ මොකද්ද? මෙතන ගන්නවා A, මෙතෙන්ට ගන්නවා B, මෙතන ගන්නවා ඒකක ප්‍රමාණය, මෙතෙන්ට ගන්නවා විකුණුම් වටිනාකම. මොකද අපිට ඕන. ඒතර A ඒකක කීයද? A ඒකක කියනවා A ඒකක 5000. A ඒකක 5000යි. එතකොට B ඒකක 1000යි. එතකොට විකුණුම් වටිනාකම ගත්තොත් අපිට ගන්න තියෙන්නේ දැන් මෙතන A ඒකකයක් කීයද? 950යි. එතකොට A ඒකකයක් 950යි කියන කියන්නේ 5000 වැඩි කිරීම 950 47,50,000. ඒතර අපි එක දෙනින් දැම්ම. මෙතන තියෙන ඒකක වලින් මේක විකුණුම් වටිනාකම. ඊළඟ ගත්තොත් අරයාගේ ඒකක 1000ක් තියෙනවා. ඒකක 1300යි. ඒ කියන්නේ 13 ලක්ෂය. ලක්ෂ 13යි. එතකොට අනේ මේ විදිහට අපි ආගේ විකුණුම් අයවැය පිළියෙල කරන්න ඕන. මේ විදිහට අපි ආගේ විකුණුම් අයවැය පිළියෙල කරන්න. එතකොට මේ වගේ chart එකක් ගහලා මේ විදිහට වගුවක් විදිහට අපි ඒක පිළියෙල කිරීමට ලක් කරා. මේ තියෙන ඒ ව්‍යාපාරයේ විකුණුම් අයවැය. ඒතර විකුණුම් අයවැයෙන් පෙන්නන්නේ ආ කොයිතරම් විකුණුම් ඒකක ප්‍රමාණයක් කරනවාද ඒකේ විකුණුම් වටිනාකම කීයද කියන එක තමයි අපි වෙන වෙනම පෙන්නන්නේ. ඒතර ඒක අපර ආපෝ හිතන දෙයක් නෑ. දීලා තියෙන තොරතුරු මත අපිට ඒක බලා ගන්න තියෙන්නේ. ඒතර ඕක මත තමයි අපේ ඉදිරි සියලු අයවැය තීරණය වෙන්නේ. මොකද අපි මේ විකුණුම් ඒකක ප්‍රමාණය මත තමයි අපි නිෂ්පාදනය කරන්න ඕන ප්‍රමාණය. ඒ කියන්නේ ව්‍යාපාර ආයතනයේ කොයිතරම් ප්‍රමාණයක් නිෂ්පාදනය කළ යුතුද කියන එක තීරණය කරන්න වෙන්නේ. ඒ කියන්නේ ওই විකුණුම් අයවැය මත තමයි අපේ ඊළඟ අයවැය මොකද්ද අපි කිව්වා විකුණුම් මත තමයි අපේ තීරණය වෙන්නේ නිෂ්පාදනය කරන්න ඕන ප්‍රමාණය. අපි කොයිතරම් ඒ කාල පරිච්ඡේදය ඇතුළත ඒකක ප්‍රමාණයක් නිෂ්පාදනය කළ යුතුද නැද්ද කියන එක තීරණය වෙන්නේ විකුණුම් ප්‍රමාණය මත. ඒ කියන්නේ අපි විකුණුම් වලින් පස්සේ අපි නිෂ්පා අපි පිළියෙල කරන්න ඕනේ යාගේ නිෂ්පාදන අයවැය. නිෂ්පාද කොයිතරම් ඒකක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ඕනද ඒ කාල පරිච්ඡේදය ඇතුළත කොයිතරම් ඒක ප්‍රමාණයක් නිෂ්පාදනය කළ යුතුද නැද්ද කියන එක පෙන්වන්න අපි හදන්න ඕනේ. මොකද එයාගේ නිෂ්පාදන අයවැය පිළියෙල කිරීමට ලක් කරන්න ඕන. يعني කොයිතරම් ප්‍රමාණයක් හදන්න ඕනද කියන එක. දැන් උදාහරණයක් විදිහට මම මෙහෙම කියන. හරිද? දැන් අපි කියමුකෝ. දැන් ව්‍යාපාර ආයතන වල ඒ වාර්ෂික ඇතුළත විකුණන ප්‍රමාණයම නෙවෙයි නිෂ්පාදනය කරන්නේ. යාළා ගාව තියෙනවා යාළගේ තියෙනවනේ. ඒ කියන්නේ කලින්ම නිෂ්පාදනය කරපු තොගයක් තියෙනවා. එතන කලින්ම නිෂ්පාදනය කරපු
ආරම්භක තොගයක් තියෙනවා නම් යන ගම කලින්ම නිෂ්පාදනය කරපු ආරම්භක තොගයක් තියෙනවා නම් අපිට අවශ්‍යද ඒ ප්‍රමාණය නිෂ්පාදනය කරන්න නැහැ. හැබැයි ඒ වගේම අපි අවසාන තොගයක් කියන්නේ අපි ඉදිරි කාල පරිච්ඡේදය සඳහා කලින්ම නිෂ්පාදනය කරගෙන තියෙන අවසාන තොගයක් තියෙනවා. ඒතර මේ අවසාන තොගය අපි ඉදිරි කාල පරිච්ඡේදයේ උදෙසා අපි කෙලින්ම නිෂ්පාදනය කිරීමට ලක් කරන්න ඕන නේද? ඒක අපි ඉදිරි කාල පරිච්ඡේදය සඳහා කෙලින්ම නිෂ්පාදනය කිරීමට ලක් කරන්න ඕන. එතකොට මෙන්න මේ ආරම්භක තොග සහ අවසාන තොග වශයෙන් අපි ගාව තියෙනවා තොග. ඒ වගේම වර්ෂය තුත යම් කිසි ප්‍රමාණයක් විකුණන්නත් තීරණය කරනවා. අපි කාල පරිච්ඡේද තුත යම් කිසි ප්‍රමාණයක් විකුණන්නත් තීරණය කරනවා. ඒ අනුව අපේ ඒ ඉදිරි කාල පරිච්ඡේදය සඳහා නිෂ්පාදන අවශ්‍යතාවය අපිට ගණනය කර ගන්න පුළුවන් කොහොමද දන්නවද? කොහොමද දන්නවද අපිට නිෂ්පාදන අවශ්‍යතාවය ගණනය කර ගන්න පුළුවන්? අපේ වර්ෂය ඇතුළත අපේ විකුණුම් තියෙනවනේ. ඒතර වර්ෂය ඇතුළත විකුණුම් අපි අනිවාර්යයෙන්ම නිෂ්පාදනය කරන්න ඕන. ඒතර විකුණුම් වලට අපි වර්ෂය ඇතුළත විකුණුම්. මේ තියෙන්නේ වර්ෂයේ නිෂ්පාදන අවශ්‍යතාවය ගණනය කර ගන්න විදිය. ඒතර අපේ වර්ෂය ඇතුළත විකුණුම් තියෙනවා. ඒතර ඒ වර්ෂය ඇතුළත විකුණුම් වලට අපි මොකද්ද කරන්න ඕන? වර්ෂය ඇතුළත විකුණුම් තියෙනවා. ඒ වර්ෂය ඇතුළත විකුණුම් වලට මම එකතු කරනවා අවසාන තොගය. ඇයි අවසාන තොගය එකතු කරන්නේ? අවසාන තොගය එකතු කරන්නේ ඒකත් අපි මේ කාල පරිච්ඡේදය ඇතුළත නිෂ්පාදනය කරන්න ඕන. මොකද අපි ඒක මේ කාල පරිච්ඡේදයේ අවසාන තොගය විදිහට තියෙන නම් ඒක මේ කාල පරිච්ඡේදයේ නිෂ්පාදනය කරන්න ඕන. ඒ නිසා අවසාන තොගය මම එකතු කළා. ඒකෙන් අඩු කරනවා ආරම්භක තොගය. ඒකෙන් මම අඩු කරනවා ආරම්භක තොගය. ඇයි මම ආරම්භක තොගය අඩු කරන්නේ? ආරම්භක තොගය මම දැනටම නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒක මට මේ කාල පරිච්ඡේදය සඳහා අදාළ වෙන්නේ නැහැ. ඒතකොට අයවැයගත නිෂ්පාදන අවශ්‍යතාවය ගණනය කරගන්න. අයවැයගත නිෂ්පාදන අවශ්‍යතාවය. යාගේ නිෂ්පාදනය කරන්න ඕන අයවැයගත නිෂ්පාදන අවශ්‍යතාවය මට මෙන්න මේ විදිහට ගණනය කරගන්න පුළුවන්. ඒතකොට අයවැයගත නිෂ්පාදන අවශ්‍යතාවය ගන්නේ කොහොමද? වර්ෂය තුල කරන විකුණුම් වලට අවසාන තොගය එකතු කරලා ඒකෙන් ආරම්භක තොගය අඩු කරනවා. අන්න එතකොට මට පුළුවන් ඒ අයවැයගත නිෂ්පාදන ධාරිතාවය ගණනය කිරීමට ලක් කරන්න. යාගේ කොයිතරම් ප්‍රමාණයක් අයවැයගතද කියන එක අපට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී මේකට අනුව. ඒතර අපේ ඊළඟ අයවැය තමයි මොකද මම කිව්වත් වගේම මේ විදිහට අපි යාගේ නිෂ්පාදන අයවැය පිළියෙල කිරීමට ලක් කරන්න ඕන. කියන්නේ යා කොයිතරම් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ඕනද කියන එක තමයි අපි මෙතනදී මූලික වශයෙන්ම ගණනය කරන්න ඕන. ඒතර මෙතන උදාහරණාංක දෙක තියෙනවා. බලන්න මෙතන උදාහරණක දෙක කියලා එකක් තියෙනවා. අපි ඒක මත පදනම් වෙලා බලමු කොයිතරම් කියන එක. මෙතන අපි ඉහත AB වශයෙන් ගත් උදාහරණ තියෙනවානේ. මතකයි අපි හදුවා දැන් විකුණුම් අයවැය. ඒතරේ විකුණුම් අයවැයට අනුව ඔයාලට මතක ඇති අපි කිව්ව සමාගමක් A හා B වශයෙන් නිෂ්පාදන දෙකක් හදනවා කිව්වා. යාගේ විකුණුම් A නම් 5000යි B නම් 1000ක් විදිහට කිව්වා. දැන් මේකේ අපිට කියන්නේ මෙයාගේ නිෂ්පාදන අයවැය හදන්න කියලා A හා B ට අදාළව. A හා B ට අදාළව නිෂ්පාදන අයවැය හදන්න කියලා තමයි කියන්නේ. ඒතර අපි A ඉන්නවා B ඉන්නවා. එතකොට අපි නිෂ්පාදන අවශ්‍යතාවය කොහොමද ගණනය කරන්නේ? අපේ වර්ෂය තුල අපි අපේක්ෂා කරපු විකුණුම් වලට එකතු කරනවා අපේ අවසාන තොගය. එකතු කරනවා අවසාන තොගය. ඒකෙන් අපි අඩු කරනවා ආරම්භක තොගය. ආරම්භක තොගය. අන්න එතකොට මම අයවැය කොයිතරම් ප්‍රමාණයක් නිෂ්පාදනය අපේ ගාණේ කියනවා A නිෂ්පාදනය කරනවා කියලා ඒකක 5000ක්. B නිෂ්පාදනය කරනවා කියනවා ඒකක 1000ක්. ඒතර යාගේ අවසාන තොගය ගත්තොත් මේ අපේ ගාණේ කියනවා කොහමද? ආරම්භක තොගයේ ඒකට 100යි, A ට නම් B ට නම් 50යි. ඊළඟ අවසාන තොගයේ A ට නම් 150යි, B ට නම් 100ක් විතර කියනවා. ඒතර මෙයාගේ අවසාන තොගය ගත්තොත් ඊබිදු අවසාන තොගය 150යි, 100යි. ඊළඟ ආරම්භක තොගය ගත්තොත් 100යි, 50යි විදිහට තියෙන දර අවසාන තොගය එකතු කළා අපි ආරම්භක තොගය අඩු කරන්න ඕන. එතකොට මට පුළුවන් මෙයාගේ ගණනය කරගන්න A ගේ අවශ්‍යතාවය ගත්තොත් 5050. ඒ කියන්නේ අපි අවුරුද්ද ඇතුළත A 5050ක් නිෂ්පාදනය කරන්න ඕන. B ගත්තොත් මම 1050ක් නිෂ්පාදනය කරන්න ඕන. එතකොට A හා B ට අදාළව එයාගේ නිෂ්පාදන අයවැය බවට පත් වෙන්නේ කීයද? 5050යි 1050යි. එතකොට ඒක ගණනය කරේ කොහොමද? මෙන්න මේක මතක තියාගන්න. විකුණුම් වලට අවසාන තොගය එකතු කරලා ආරම්භක තොගය අඩු කරාට පස්සේ අපිට නිෂ්පාදන අවශ්‍යතාවය. ඒ කියන්නේ අපේ කාල පරිච්ඡේදය තුළ කොයිතරම් ප්‍රමාණයක් නිෂ්පාදනය කළ යුතුද? ඒ අදාළ කාල පරිච්ඡේදයේ කොයිතරම් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ඕනද කියන එක බලන්න පුළුවන්. ඒතකොට ඒක අපි හදුවේ විකුණුම් ප්‍රමාණය පදනම් කරගෙන. විකුණුම් ප්‍රමාණය පදනම් කරගෙන තමයි අපි ඒක නිෂ්පාදනය අපි ඒක ගණනය කිරීමට ලක් කරේ. ඒතකොට ඒ වගේම තියෙනවා ආදාන අයවැයට අදාළව. දැන් ඒක කියනවා බලන්න අමායා සමාගම නිෂ්පාදක තුනක් නිබඳවයි. නිෂ්පාදන විස්තර පහත පරිදි වේ. එතකොට අපේ විකුණුම් ප්‍රමාණය දීලා තියෙනවා. එතකොට ඒ අවශ්‍ය ආරම්භක තොගයේ සහ අවසාන තොගයේ ඒ නිෂ්පාදනයට අවශ්‍ය ආරම්භක සහ අවසාන තොගයේ දීලා තියෙනවා. එතකොට කොහොමද අපි උතන ගණනය කරන්නේ? ඒක ඔයාලා ගණනය කරලා බලන්න. අපි කරන්න ඕන මේක තමයි
අපි ගණනය කරන විදිහ අපේ වාර්ෂික අයවැයගත විකුණුම් වලට අයවැයගත අවසාන ටෝක එකතු කරලා අයවැයගත ආරම්භක ටෝක අඩු කරාට පස්සේ අපිට යාගේ නිෂ්පාදන අවශ්‍යතාවය කියන්නේ කොයි තරම් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ඕනද කියන එක අපිට මූලික වශයෙන්ම ගණනය කර ගැනීමට ලක් කරන්න පුළුවන්. එතකොට අන්න මේ විදිහට අපිට යාගේ නිෂ්පාදන අයවැය හදන්න පුළුවන්. ඒ කියන්නේ කොයි තරම් ප්‍රමාණයක් වර්ෂයේ ඇතුළත නිෂ්පාදනය කරන්න ඕනද ඒකක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ඕනද කියන එක බලන්න පුළුවන්. ඊළඟට දැන් අපි නිෂ්පාදනය කරන්න නම් අපිට නිකන් නිෂ්පාදනය කරන්න පුළුවන්ද? බෑ. ඒකට අපිට අවශ්‍යයි ද්‍රව්‍ය. ඒකට අපිට අවශ්‍යයි ශ්‍රමය නේද? දැන් අපි විකුණුම් පුරෝගතනය කරා, විකුණුම් අයවැයගත කරා. ඊළඟ අපි ඒ විකුණුම් පදනම් කරගෙන කොයිතරම් නිෂ්පාදන ඒකක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ඕනද කියන එක බැලුවා. දැන් අපි බලන්න ඕන ඒ ඒකක ප්‍රමාණය නිෂ්පාදනය කරනකොට අපට කොයිතරම් අමුද්‍රව්‍ය ප්‍රමාණයක් අවශ්‍යද, කොයිතරම් ශ්‍රමය අවශ්‍යද කියන එක අපි බලන්න ඕන. ඒ කියන්නේ අපට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණය සහ අපට අවශ්‍ය ශ්‍රමය සම්බන්ධයෙන් අපි අවධානයට ලක් කරන්න ඕන. අමුද්‍රව්‍ය අවශ්‍යතාවය සහ ශ්‍රම අවශ්‍යතාවය සම්බන්ධයෙන් අපි මූලික වශයෙන්ම අවධානයට ලක් කරන්න ඕන. ඒ කියන්නේ අපි ඊළඟට හදන්න යන්නේ ද්‍රව්‍ය අයවැය. ඒ කියන්නේ අපිට කොයිතරම් ද්‍රව්‍ය ප්‍රමාණයක් මේ අයවැය කරපු නිෂ්පාදනය කරන්න නම්, මේ අයවැයගත නිෂ්පාදනය සිද්ධ කරන්න නම් මට කොයිතරම් ද්‍රව්‍ය ප්‍රමාණයක් අවශ්‍යද කියන එක මම පුරෝකථනය කරන්න ඕන. මම කොයිතරම් ද්‍රව්‍ය ප්‍රමාණයක් අවශ්‍යද කියන එක අඳුර ගන්න ඕන. ඒ කියන්නේ මම ද්‍රව්‍ය අයවැය පිළියෙල කරන්න ඕන. ඒතකොට මේ ද්‍රව්‍ය අයවැයේදී මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මේ ද්‍රව්‍ය අයවැයේදී අපි මූලික වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ මේ ද්‍රව්‍ය අයවැයදී අපි මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ දැන් අපි නිෂ්පාදනයේ පුරෝකථනය කරානේ. ඒ පුරෝකථනය කරපු නිෂ්පාදනයේ සිද්ධ කරන්න කොයිතරම් අමුද්‍රව්‍ය ප්‍රමාණයක් අවශ්‍යද කියන එක අපි බලන්න ඕන. දැන් නිෂ්පාදනය නිකන් කරන්න බෑනේ. ඒ නිෂ්පාදනය සිද්ධ කරන්න නම් මට ඒ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණයක් මොකද්ද කරන්න ඕන? එයාගේ අමුද්‍රව්‍ය ප්‍රමාණය අපි පුරෝකථනය කරන්න ඕන. එතකොට ඒක කොහොමද කරන්නේ? එතනදී අපි මුලින්ම බලන්න ඕන එක නිෂ්පාදනයකයක් නිෂ්පාදනය කරන්න කොයිතරම් අමුද්‍රව්‍ය ඒකක ප්‍රමාණයක් අවශ්‍යද කියන එක. හරිද? ඒ කියන්නේ අපි ගාව තියෙනනේ නිෂ්පාදනය කරන්න අයවැය. ඒතකොට එක නිෂ්පාදනයක් සිද්ධ කරන්න කොයිතරම් අමුද්‍රව්‍ය ඒකක ප්‍රමාණයක් අවශ්‍යද කියන එක බලන්න ඕන. අන්න එහෙම බලලා අපි මොකද කරන්න ඕනේ? ඒ නිෂ්පාදන අවශ්‍යතාවය අපි ආගේ නිෂ්පාදන අවශ්‍යතාවය දිනවනේ. අන්නේ නිෂ්පාදන අවශ්‍යතාවය අපි වැඩි කරන්න ඕනේ ආගේ එක ඒකකයක් නිෂ්පාදනය කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණය. අමුද්‍රව්‍ය ප්‍රමාණය එක ඒකකයක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණයෙන් අපි වැඩි කරන්න ඕන. අන්න ඒ ප්‍රමාණය තමයි අපි මොකද ද්‍රව්‍ය අපිට අවශ්‍ය ද්‍රව්‍ය භාවිතා කරන්න ඕන ප්‍රමාණය වෙන්නේ නිෂ්පාදනයට අදාළව. හරිද? දැන් වර්ෂය තුල නිෂ්පාදනයට අදාළව ද්‍රව්‍ය භාවිතය. දැන් අපි වර්ෂය තුල නිෂ්පාදනය කරන්න ප්‍රමාණයක් අය නිෂ්පාදනය කරන්න යම් කිසි ප්‍රමාණයක් අයවැයගත කරා. ඒතකොට අන්නේ වර්ෂය ඇතුළත නිෂ්පාදනය කරන්න අයවැයගත කරපු ප්‍රමාණය නිෂ්පාදනය කරන්න මට මෙන්න මේ කියන අමුද්‍රව්‍ය ප්‍රමාණය අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ එක එකකයක් නිෂ්පාදනය කරන්න යන අමුද්‍රව්‍ය ප්‍රමාණය මංග වැඩි කරනවා. හැබැයි අපේ ද්‍රව්‍ය අයවැය එතෙන්ටි විතරක් සීමා වෙන්නේ නැහැ. දැන් අපි අමුද්‍රව්‍ය ගත්තොත් අපි අමුද්‍රව්‍ය ගේන්නේ වර්ෂය ඇතුළත නිෂ්පාදනය කරන ප්‍රමාණයටමද නැහැ. අපි ඉස්සරහටත් ස්ටොක් එකක් පියාගෙන ඉන්නවා නේද? සෑම ව්‍යාපාර ආයතනයක්ම මතකයි අපි අර තොග පාලන ක්‍රම කතා කරා. ඒ තොග පාලන ක්‍රමවලදී අපි කිව්වා ව්‍යාපාර ආයතනයක් මේ දැනට නෙමෙයි ඉදිරි කාල පරිච්ඡේදයේ උදෙසත් ඉදිරි කාල පරිච්ඡේදයේ උදෙසත් මූලික වශයෙන්ම තමන්ගේ අමුද්‍රව්‍ය පවත්වාගෙන යාමකට ලක් කරනවා. ඉදිරි කාල පරිච්ඡේද උදෙසත් අමුද්‍රව්‍ය පවත්වාගෙන යාමක් සිද්ධ කරනවා. එතකොට මෙන්න මේ විදිහට අමුද්‍රව්‍ය ඉදිරි කාල පරිච්ඡේද සඳහා පවත්වාගෙන යාමට ලක් කරනකොට අපි ඒකත් ගලපන්න ඕන. ඒ අනුව මේ ද්‍රව්‍ය මිලදී ගැනුම් අයවැය. එහෙම නැත්නම් අපේ ද්‍රව්‍ය අයවැය මෙන්න මේ විදිහට හඳුනා ගන්න පුළුවන්. හරිද? එතෙන් අපි ගන්නවා නිෂ්පාදනය සඳහා අවශ්‍යතාවය. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ද්‍රව්‍ය භාවිත අයවැය. ද්‍රව්‍ය භාවිතය කියලා ගමුකෝ. වර්ෂය තුල ද්‍රව්‍ය භාවිතය. වර්ෂය තුල ද්‍රව්‍ය භාවිතය ගන්නේ කොහොමද? අපේ නිෂ්පාදන අවශ්‍යතාවය තියෙනවනේ. අන්න ඒක එක එකකයක් නිෂ්පාදනය කරන්න අදාළවන අමුද්‍රව්‍ය ප්‍රමාණයෙන් වැඩි කරනවා. එක එකක් නිෂ්පාදනය කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රමාණයෙන් වැඩි කරනවා. ඒකට මම එකතු කරනවා අවසන් තොගය. අමුද්‍රව්‍ය අවසන් තොගය. ඒ කියන්නේ යම ගන්න ප්‍රමාණයක් බලාපොරොත්තු වෙනවා. ඒක එකතු කළා. ඒකේ ආරම්භක තොගය අපි අඩු කරනවා. ඒකේ ආරම්භක තොගය අඩු කරනවා. අන්න එතකොට අපට පුළුවන් මොකද්ද? ද්‍රව්‍ය මිලදී ගැනුම් අයවැය. ඒ කියන්නේ කොයිතරම් ද්‍රව්‍ය ප්‍රමාණයක් මිලදී ගන්න අවශ්‍යද කියන එක අපට මූලික වශයෙන්ම අඳුර ගන්න පුළුවන්. හරිද? එතකොට ඒක අපි එතනදී
අපි ආරම්භක සහ අවසාන තුක ගලපන්න ඕන මෙතෙන්ට. මොකද ආරම්භක අවසාන තුකත් අපි ගාව තියෙන නිසා ඒවත් අපි ඒ ද්‍රව්‍ය භාවිතයට ගලපන්න ඕන. ඒතකොට ඒ ද්‍රව්‍ය භාවිතය ගන්න කොහොමද? ඒක ගත්තේ නිෂ්පාදන අවශ්‍යතාවය. ඒ කියන්නේ අපි උඩ පුරවගතනය කරන්නේ කොයි තරම් ප්‍රමාණයක් ඒකක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ඕනද කියලා. අන්න ඒක එක එකක් නිෂ්පාදනය කරන්න අවශ්‍ය නම් ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි කරලා ඒකට අවසාන අමුද්‍රව්‍ය තුක එකතු කරලා ආරම්භක අමුද්‍රව්‍ය තුක අඩු කරාට පස්සේ අපිට ද්‍රව්‍ය මිලදී ගැනීමේ අයවැය පිළියෙල කිරීමට ලක් කරන්න පුළුවන්. මෙතන උදාහරණාංක 3 තියෙනවා. අපි බලමු උදාහරණාංක 3 පදනම් කරගෙන කොහොමද මේ ද්‍රව්‍ය මිලදී ගැනීමේ අයවැය පිළියෙල කිරීමට ලක් කරන්නේ කියන එක. මේක ගත්තොත් කියලා තියෙනවා සමාගමක් AB වශයෙන් නිෂ්පාද දෙකක් උපදවයි ඊළඟ වර්ෂය සඳහා A එකක 5050ක් සහ B එකක 5050ක් ලෙස අයවැයගත කර ඇත. ඒ කියන්නේ අපි උඩ ගත්තනේ. අපි උඩ හැදුවනේ ගන්න නේද? අපේ A එකක අපි 5050ක් නිෂ්පාදනය කරන්න අයවැය කරා. B එකක 1050ක් නිෂ්පාදනය කරන්න අයවැය කරා. නිෂ්පාදිතේ මෙන්න මෙයා නිෂ්පාදනය කරන්න අවශ්‍ය ද්‍රව්‍ය පහත දැක් වෙන පරිදි වේ කියලා අපිට මෙයාම නිෂ්පාදනය කරන්න අවශ්‍ය වෙන ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු දීලා තියෙනවා. හරිද? එයාගේ ද්‍රව්‍ය සම්බන්ධයෙන් අපිට තොරතුරු දීලා තියෙනවා. බලන්න මෙයාගේ ගත්තෝ දීලා තියෙනවා මූලිකව බලන්න ද්‍රව්‍ය x තියෙනවානේ. ද්‍රව්‍ය x ගත්තොත් කිලෝග්‍රෑම් 12ක් ඕන A කියන එක කෙනා හදන්න. ඊළඟ B කියන එක කෙනා හදන්නත් කිලෝග්‍රෑම් 12ක් ඕන. ද්‍රව්‍ය y ගෙන් කිලෝග්‍රෑම් 6ක් ඕන A හදන්න. B හදන්න කිලෝග්‍රෑම් 8ක් ඕන. හරිද? කිලෝග්‍රෑම් 8ක් ඕන. ඊළඟ ද්‍රව්‍ය ආරම්භක සහ අවසාන තුක දීලා තියෙනවා. ඊට අමතරව ගත්තොත් කියන්නේ යාගේ භාවිතය, කියන්නේ අපි කිලෝග්‍රෑම් ගන්න සහ එක රුපියල් වලින් ගණනය කරන්නත් ඕනේ. මේ දෙකටම දාලව දීලා තියෙනවා කොහොමද අපි මේක ගන්න. කියන්නේ අපි කිලෝග්‍රෑම් වලින් වගේම අපි ඒක රුපියල් වලිනුත් හදන්න ඕන. හරිද? එතකොට ඒක කිලෝග්‍රෑම් වලින් වගේම රුපියල් වලිනුත් හදන්න ඕන නිසා මේ දෙකටම දාලවම දීලා තියෙනවා කොහොමද මේක මේවා වෙන්නේ කියන එක, කොහොමද අපි මේක මේවා කරන්න ඕන කියන එක දීලා තියෙනවා. හරිද? එතකොට ගත්තොත් අපේ ගාන දැන් මෙතන අමුද්‍රව්‍ය දෙකක් දීලා තියෙනවානේ. අපේ ගානේ අමුද්‍රව්‍ය දෙකක් දීලා තියෙනවා. අපි මුලින්ම බලන්න ඕන මෙයාගේ මොකද්ද? ද්‍රව්‍ය භාවිතය. ඒ කියන්නේ අවුරුද්ද ඇතුළත කොයිතරම් ද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිතා කරනවද? X සහ Y ට අදාළව කොයිතරම් ප්‍රමාණයක් භාවිතා කරනවද කියන එක බලන්න ඕන. X සහ Y ට අදාළව දැන් අපි මෙතන X සහ Y නේ බලන්නේ. ඒතර අපි X සහ Y ට අදාළව කොයිතරම් කොහොමද ගන්නෙ? භාවිතය ගන්න මං කිව්වේ වර්ෂය ඇතුළත නිෂ්පාදනය කරන්න කරු අයවැය ප්‍රමාණය අපි එක එකකයක් නිෂ්පාදනය කරන්න අදාළ වන ප්‍රමාණයෙන් වැඩි කරන්න ඕන. හරිද? ඒකක් නිෂ්පාදනය කරන්න අවශ්‍ය වෙන ප්‍රමාණයෙන් වැඩි කරන්න ඕන. ඒතකොට දැන් මම මෙතන A ගේ භාවිතය ගත්තොත් අපි A කීයක් නිෂ්පාදනය කරන්න ඇස්තමේන්තු කරාද? 5050යි. මම A ඒකක 5050ක් නිෂ්පාදනය කරන්න ඇස්තමේන්තු කරා. එතකොට A ඒකක 5050ක් නිෂ්පාදනය කරන්න ඇස්තමේන්තු කරා නම් අපේ ගානේ කියනවා A නිෂ්පාදනය කරන්න මූලික වශයෙන්ම ගත්තොත් A නිෂ්පාදනය කරන්න මට ඒකක 5050ක් යනවා. එතකොට A නිෂ්පාදනය කරනකොට X ගෙන් යනවා කිලෝග්‍රෑම් 12ක්, Y ගෙන් යනවා කිලෝග්‍රෑම් 6ක්. එතකොට මට X කියන අමුද්‍රව්‍ය උදෙසා ගත්තොත් X කියන අමුද්‍රව්‍ය උදෙසා ගත්තොත් අපිට ගණනය කරගන්න පුළුවන් X ගේ ගත්තොත් අපි ගත්තොත් X ගෙන් කිලෝග්‍රෑම් 12ක් යනවා. එතකොට මං ඒකක 5050ක් හදනවා. එතකොට ඒක 12න් වැඩි කරාට පස්සේ මට X ගෙන් ඕන 60600ක් A නිෂ්පාදනය කරන්න. සරි A නිෂ්පාදනය කරන්න X ගෙන් 60600ක් ඕන. ඊළඟට Y ගෙන් ඕන. මේක කියනවා A හදන්න Y ගෙන් කිලෝග්‍රෑම් 6ක් යනවලු. එතකොට 5050 වැඩි කිරීම 6 කියන්නේ 45450. සරි. 5050 වැඩි කිරීම 6 කියන්නේ 30300. හරිද? එතකොට මට Y ගෙන් 30300ක් ඕන A නිෂ්පාදනය කරන්න. හරිද? A. මොකද මං A එකක 5050ක් හදලා 5050 12න් වැඩි කරාම 6600යි. 6 වැඩි කරාම 3300යි. ඊළඟට B. මං B කියන එක කෙනත් හදනවා. එතකොට B භාවිතය ගත්තොත් මං B හදනවා කිව්වේ 1050යිනේ. B හදනවා කිව්වේ 1050. එතකොට A 1050 හදන්න මට X ගෙන් කිලෝග්‍රෑම් 12ක් ඕන. එතකොට 1050 වැඩි කිරීම 12 12600යි. ඊළඟට 1050 වැඩි කිරීම 8 8400යි. එතකොට මේ විදිහට අපි X හා Y ගේ ද්‍රව්‍ය භාවිතය, ඒ කියන්නේ X කියන අමුද්‍රව්‍යයෙන් කොයිතරම් ප්‍රමාණයක් භාවිතා කරනවද නිෂ්පාදනය සඳහා, Y කියන ප්‍රමාණයෙන් කොයිතරම් ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවද කියන එක බලන්න පුළුවන්. එතකොට ඒ මූලිකවම X හා Y ගේ ද්‍රව්‍ය භාවිතය මේ විදිහට ගන්න පුළුවන්. එතකොට මේ දෙක එකතුව ගත්තොත් අපිට ගන්න පුළුවන් යාගේ ද්‍රව්‍ය භාවිතය. කියන්නේ අවුරුද්ද ඇතුළත ද්‍රව්‍ය භාවිතය ගන්න පුළුවන් 60600 ධන 12000 600 73200ක් ඕන X ගෙන්. Y ගෙන් ගත්තොත් අපිට ඕන 30300 ධන
අටදාස් හාරසීය තිස් අටදාස් හත්සීයක් අවශ්‍යයි. එතන මේ තියෙන්නේ වර්ෂයේ ඇතුළත ද්‍රව්‍ය භාවිතය. හැබැයි මේ මිලදී ගැනීමේ අයවැය නෙමෙයි. මේ තියෙන්නේ වර්ෂයේ ඇතුළත ද්‍රව්‍ය භාවිතය. හරිද? මේ තියෙන්නේ වර්ෂයේ ඇතුළත ද්‍රව්‍ය භාවිතය. මේ වර්ෂයේ ඇතුළත ද්‍රව්‍ය භාවිතය දීලා තියෙන්නේ x හා y ගේ. දැන් මම බලන්න ඕන වර්ෂයේ ඇතුළත මම කොයි තරම් ප්‍රමාණයක් මිලදී ගන්න අවශ්‍යද කියන එක. මේ තියෙන්නේ ද්‍රව්‍ය භාවිතය. මේ තියෙන්නේ ද්‍රව්‍ය භාවිතය. වර්ෂයේ ඇතුළත කොයි තරම් ද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිත කරනවද කියන එක. එතකොට මම මිලදී ගැනීමේ අයවැය හදන්න ඕන. එතකොට මිලදී ගැනීමේ අයවැය හදන්න ඕන. මම කිව්වා ද්‍රව්‍ය භාවිතය තියෙනවා. අපි ද්‍රව්‍ය භාවිතය දැන් ගත්තා. අන්නේ ද්‍රව්‍ය භාවිතයට මම එකතු කරන ඔයාගේ අවසාන තොගේ. මොකද මම අවසානම ද්‍රව්‍ය තොගය මට අවශ්‍යයි. ඒකෙන් මම අඩු කරනවා ආරම්භය හදන්න. එතකොට දැන් අපි ගාව තියෙන x හා y කියන දෙන්නා x සහ y. එතකොට ද්‍රව්‍ය භාවිතය ගත්තොත් ද්‍රව්‍ය භාවිතය මම දැන් උඩ ගණනය කරා. x ගණන් 73200ක් වුණා, y ගණන් 38700ක් මම වර්ෂය ඇතුළත නිෂ්පාදනය සඳහා භාවිත කරන්න ඕනේ. ඒ අනුව මෙයා ගණන් 73200යි, මෙයා ගණන් 38700ක් විදිහට ගන්න පුළුවන්. එතන මෙයාලගේ අවසාන තොගය අපේ ගාන දීලා තියෙන අවසාන සහ ආරම්භක තොග පැහැදිලිව දීලා තියෙනවා. එතන අවසාන තොගය x ගණන් 6000යි. එතන මම අවසාන තොගය එකතු කරනවා. x ගණන් ගත්තොත් 6000යි, y ගණන් 1000යි. මේ අපේ ගාන දීලා තියෙන්නේ x ගණන් 6000යි, y ගණන් 1000යි. ඊළඟට ආරම්භක තොගය දීලා තියෙනවා දෙන්නගෙම 5000යි. x ගේ 5000යි, y ගේ 5000ක් විදිහට දීලා තියෙනවා. එතකොට ඔන්න ද්‍රව්‍ය භාවිතයට අවසාන තොග ගැලපුවාට පස්සේ, ආරම්භක අවසාන තොග ගැලපුවාට පස්සේ මට අවසාන වශයෙන් මිලදී ගැනීමේ අයවැය, ඒ කියන්නේ කොයිතරම් මේකක ප්‍රමාණයක් මිලදී ගන්න ඕනද කියන එක අපට මූලික වශයෙන්ම බලන්න පුළුවන්. යනවා 73600ට 6000 එකතු කළා, 5000 අඩු කරාට පස්සේ මට පුළුවන් මෙයාගේ මිලදී ගැනීමේ අයවැය, ඒ කියන්නේ කොයිතරම් ප්‍රමාණයක් මිලදී ගන්න ඕනද කියන එක ඒකක වලින් කියන්න පුළුවන්. ඒකක වලින් කියන්න පුළුවන් මේ ඒකක වලින් 74200යි. ඊට y එක ගත්තොත් 38700ෙන් 1000ක් එකතු කරා, ඒකෙන් 5000ක් අඩු කරාට පස්සේ එයාගේ අවශ්‍යතාවය 34700ක් විදියට ගන්න පුළුවන්. ඒ කියන්නේ යා මිලදී ගැනීමේ අවශ්‍යතාවය 34700ක් විදියට ගන්න පුළුවන්. ඒතර ඔන්න අපි යාගේ මිලදී ගැනීමේ අයවැය ඒකක වලින් කිව්වා. අපි අතනම දැන් ඒ ගාන දීලා තියෙනවා මේ 1 කිලෝග්‍රෑම් මේකේක ප්‍රමිත මිල නේද? මිල ගණන් අපිට දීලා තියෙනවා රුපියල් 72යි සහ රුපියල් 156යි වශයෙන්. රුපියල් 72යි සහ රුපියල් 156යි වශයෙන් දීලා තියෙනවා. ඒ කියන්නේ මට පුළුවන් මෙයාගේ මිල දී ගැනීමේ අයවැය රුපියල් වලිනුත් කියන්න පුළුවන්. දැන් මම ඒකක වලින්නේ. ඒ කියන්නේ අවුරුද්ද ඇතුළත කොයිතරම් අමුද්‍රව්‍ය ප්‍රමාණයක් මිල දී ගන්න ඕනද කියන එක මම මේ කිව්වේ රුපියල් වලින්. මම ඒ කිව්වේ රුපියල් වලින්නේ. දැන් මට පුළුවන් මෙයාගේ මිල දී ගැනීමේ අයවැය මිලදී ගැනීමේ අයවැය ඒ රුපියල් වලින් කිව්වේ. මට ඒක පුළුවන් දැන් ඒකක වලින්නේ. මට ඒක පුළුවන් රුපියල් වලින් කියන්න. මට ඒක රුපියල් වලිනුත් කියන්න. අපේ ඒකක ගාන දැන් මම ඒකක ගාන අරගෙන දිනනවා 74200යි වලින් කියන්නේ කොහොමද? අර ගාණෙන් වැඩි කරනවා. මෙතන කියනවා ඒකක එක ගාන ඒකකයක් රුපියල් කීයක් කියලා කියනවාද? ඒකකයක් අපේ මෙතන කියනවා ගානේ මේ x නම් ඒකකයක් 72යි, y නම් 156යි. x නම් 72යි. ඒතර අපි x නම් 72 කියන්නේ 74200 වැඩි කරනවා 72 න්. ඒ කියන්නේ එතන වටිනාකම එනවා 53,42,400. 53,42,400. ඊළඟට y ගණන් කිව්වේ 156යි. ඒතකොට 34,700 වැඩි කරනවා 156. ඒතකොට එතන දෙනවා 54,13,200. ඒතකොට මෙන්න මේ විදිහට අපිට යාගේ මිලදී ගැනීමේ අයවැය රුපියල් වලින් කියන්න පුළුවන්. ඒතකොට අපිට මේ අමුද්‍රව්‍ය මිලදී ගැනීම සම්බන්ධයෙන් ගත්තොත් අමුද්‍රව්‍ය මිලදී ගැනීමට දාලා අපිට යාගේ මුලින්ම අපි ද්‍රව්‍ය භාවිතය ගණනය කරන්න ඕනේ. කියන්නේ අපි වර්ෂය ඇතුළත කොයිතරම් ද්‍රව්‍ය ප්‍රමාණයක් භාවිත කරනවද කියන එක අපි මුලින්ම බලන්න ඕනේ. එතකොට ඒක බලන්නේ කොහොමද? වර්ෂය අපි නිෂ්පාදන අයවැය කලින් හදුවානේ. අන්න ඒකේ ප්‍රමාණය තියෙනවා. ඒක අපි වැඩි ගන්නවා එක එකකයක් නිෂ්පාදනය කරන්න යන ඒකක ප්‍රමාණය. මෙතන කරේ ඒක. එක එකකයක් නිෂ්පාදනය කරන්න යන ප්‍රමාණයෙන් වැඩි කළා ද්‍රව්‍ය භාවිතය බලන්න. ඊට පස්සේ අපි ද්‍රව්‍ය භාවිතය මත කොයිතරම් ඒකක ප්‍රමාණයක් මිලදී ගන්න ඕනද? අන්‍යාගේ මිලදී ගැනීමේ අයවැය අපි සකස් කරනවා. ඒ කියන්නේ ද්‍රව්‍ය භාවිතයට අවසාන තොගය එකතු කළා. ද්‍රව්‍ය ඒකක ප්‍රමාණයක් මිලදී ගත යුතුද කියන එක අපි බලනවා. ඊට පස්සේ අපි ඒක රුපියල් වලින් කියනවා. ඒක රුපියල් වලින් කියනවා. ඒතකොට ඔන්න ඕක තමයි ද්‍රව්‍ය භාවිතය සහ මිලදී ගැනීමේ අයවැය සම්බන්ධයෙන් අපිට මූලික වශයෙන්ම කතා කරන්න තියෙන්නේ. හරිද? එතකොට දැන් මේ හැම එකම එකිනෙකට සම්බන්ධයි. දැන් කනේ විකුණුම් මත අපි හැදුවා නිෂ්පාදන අයවැය. ඒ කියන්නේ කොයිතරම් මේකක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ඕනද කියන එක බැලුවා. ඊළඟට මේ නිෂ්පාදනය මත අපි බැලුවා කොයිතරම් අමුද්‍රව්‍ය ප්‍රමාණයක් දැන් මිලදී ගන්න ඕනද නේද? ඒ කියන්නේ ද්‍රව්‍ය භාවිතය ගැන බැලුවා. ඒ කියන්නේ කොයිතරම් ද්‍රව්‍ය ප්‍රමාණයක් අපි භාවිත කරන්න ඕනද? කොයිතරම් අමුද්‍රව්‍ය ප්‍රමාණයක් අපිට අවශ්‍යද මේ වර්ෂය ඇතුළත නිෂ්පාදනය සඳහා? ඒක බලලා ඒක මත අපි මිලදී ගැනීමේ අයවැය කොයිතරම්
අමුද්‍රව්‍ය ප්‍රමාණයක් මිලදී ගන්න ඕනද කියන එක අපි බලමු. ඒතොර ඒකම අපි ඒකක සහ රුපියල් වලින් ඉදිරිපත් කිරීමට ලක් කරා. ඒකක සහ රුපියල් වලින් අපි ඉදිරිපත් කිරීමට ලක් කරා. හරිද? ඒතොර අන්න ඒ වගේම ඔයාලට තියෙනවා තව උදාහරණයක් ක්‍රියාකාරකම් අංක 3. ඔයාලට ඒක try කරන්න පුළුවන් ක්‍රියාකාරකම් අංක 3. අර P1 P2 P3 කියන නිෂ්පාදනයට අදාළව දීලා තියෙන. ඒතොර ඒ නිෂ්පාදනයට අදාළව ඔයාලට ද්‍රව්‍ය භාවිතය සහ මේ මිලදී ගැනීම අයවැය පිළියෙල කරන්න පුළුවන්. ඒතොර ඔය විදිහට තමයි අපිට ද්‍රව්‍ය භාවිතය සහ මිලදී ගැනීම අයවැය හදන්න පුළුවන්. දැන් ඒතොර මම කියුවානේ අපිට නිෂ්පාදනය සඳහා අපිට ද්‍රව්‍ය විතරක් නෙමෙයි ඊළඟ ශ්‍රමයක් අවශ්‍යයි. අපිට ශ්‍රමිකයෙක් අවශ්‍යයි. ඒ නිසා අපිට අවශ්‍ය ශ්‍රමයක් අපි මොකද්ද කරන්න ඕන? අපිට අවශ්‍ය ශ්‍රමයක් අපි පුරෝපතනය කරන්න ඕනේ. ඒ කියන්නේ අපිට කොයිතරම් ශ්‍රම පැය ගාණක් ඕනද? කොයිතරම් රුපියල් වලින් ගත්තොත් කොයිතරම් ප්‍රමාණයක් ඒකට අපිට ගෙවන්න වේවිද කියන දේ අපි අයවැය පිළියෙල කිරීමට ලක් කරන්න ඕනේ. කියන්නේ කොයිතරම් රුපියල් ප්‍රමාණයක් මට මේකට දරන්න වේවිද කියන එකට අදාළව මට අයවැයක් සකස් කරන්න ඕන. එතකොට මේකේ කියනවා පහත දැක්වෙන උදාහරණයෙන් පෙන්වා දෙන පරිදි ශ්‍රම අයවැය යනු සරල ලෙස පැය ගණනක් පැයක ශ්‍රම අනුපාතයෙන් ගුණ කිරීමයි. කියන්නේ සරලවම ගත්තොත් අපි කරන්නේ අපි නිෂ්පාදන අවශ්‍යතාවය තියෙනවානේ. එතකොට නිෂ්පාදන අවශ්‍යතාවය අපි වැඩි කරනවා ඒක ඒකකයක් නිෂ්පාදනය කරන්න යන පැය ගානේ. එතකොට අපිට යගේ පැය අවශ්‍යතාවය ගන්න පුළුවන් පැය වලින්. ඊට පස්සේ ඒක රුපියල් වලට අපිට කන්වර්ට් කරගන්න පුළුවන්. එතකොට අපේ ගාණ ගත්තොත් මේ උදාහරණ අංක 4 තියෙනවා. බලන්න උදාහරණ අංක 4 ඒක කියනවා සමාගමක් A හා B වශයෙන් නිෂ්පාදිත දෙකක් නිපදවයි. ඊළඟ වර්ෂය සඳහා නිෂ්පාදනය A ඒකක 5050ක් හා B ඒකක 1050ක් ලෙස අයවැයගත කර ඇත. මෙතන කියනවා සමාගමක් A හා B වශයෙන් නිෂ්පාදිත දෙකක් නිපදවයි. ඊළඟ වර්ෂය සඳහා නිෂ්පාදනය A ඒකක 5050ක් හා B ඒකක 1050ක් ලෙස අයවැයගත කර ඇත. එතකොට අපි කලින් හදපු එකනේ. එතකොට යාගේ අයවැය A හා B ද නිෂ්පාදනය අපිට දීලා තියෙනවා 5050යි 1050යි. හරිද? එතකොට යාගේ පැයක එක එක කියන නිෂ්පාදනය කරන්න යන පැය ගාන දීලා තියෙනවා. ඒ අනුව අපිට මෙයාගේ පැය ගාන, මෙයාගේ පැය අවශ්‍යතාවය ගණනය කර ගන්න පුළුවන්. මෙයාගේ පැය අවශ්‍යතාවය. කොයිතරම් පැය ප්‍රමාණයක් ඕනද කියන එක ගන්න පුළුවන්. එතකොට ඒ ගණන් ගත්තොත් ඒ නිෂ්පාදනය කරන්න පැය 8ක් යනවා කියන එක ගන්න. එනවා 5050 වැඩි කිරීමට A-ට ඕන පැය 40400ක්. මෙයාට පැය 40400ක් ඕන. B-ට ගත්තොත් ඒකකයක් හදන්න පැය 12ක් යනවා. එතකොට 1050 වැඩි කිරීම 12. 12600ක් පැය යනවා. පැය 12600ක් යනවා. එතකොට අපිට එයාගේ ශ්‍රම පිරිවැය අපිට ඒක රුපියල් වලින් කියන්න පුළුවන්. එහෙම නැත්නම් ශ්‍රම පිරිවැය කියලා කියන එකට සරි පැයකට රුපියල් 100ක් යනවා කියලා. එතකොට එයාගේ පැයකට රුපියල් 100ක් යනවා නම් මම මේක වැඩි කරනවා රුපියල් 100. යනවා 40400 වැඩි කිරීම 100 මට ශ්‍රමයේ සඳහා යනවා 40,40,000ක් රුපියල්. රුපියල් 40,40,000ක් යනවා. A වෙනුවෙන් B වෙනුවෙන් ගත්තොත් 12,600 වැඩි කිරීම 100 එයාට යනවා 12,60,000ක්. එයා වෙනුවෙන් මට 12,60,000ක පිරිවැයක් යනවා. ඒතරොන් ඔය විදිහට අපිට යාගේ ටෝටල් එක ගන්න පුළුවන් පැය 6කට යන පිරිවැය ගණනය කරගෙන ඉන්නට මේ අවශ්‍ය ශ්‍රම පැය ගාණ ගණනය කිරීමට ලක් කරන්න පුළුවන් කොයිතරම් ශ්‍රම පැය ප්‍රමාණයක් අපිට අවශ්‍යද මේ නිෂ්පාදන පරිදි සඳහා මෙන්න මේ දේවල් සඳහා අපිට කොයිතරම් ශ්‍රම පැය ගාණක් අවශ්‍යද කියන එක මූලික වශයෙන්ම අවධානයට ලක් කරන්න පුළුවන්. හරිද? ඒතරොන් අපි එතන බලන්න ඕනේ යාගේ වාර්ෂික ඇතුළත අයවැයගත නිෂ්පාදනයේ ප්‍රමාණය දිනව අනේකක් වැඩි කරන්න ඕනේ. ඒකකයක් නිෂ්පාදනය කරන්න යන යාගේ පැය ගාණෙන් යන පැය අවශ්‍යතාවය සහ යාගේ ශ්‍රම පිරිවැය අපට ගණනය කර ගන්න පුළුවන්. ඒතරොන් නිෂ්පාදනයේ මත අපි යාගේ ද්‍රව්‍ය සහ ශ්‍රමය කොයිතරම් අවශ්‍යද කියන එක අපේ මූලික වශයෙන්ම ගණනය කිරීමට ලක් කරා. ඊළඟට දැන් ශ්‍රමය වගේම තමයි මතකයි මතක ඇති අපි දැන් ද්‍රව්‍ය පිරිවැය කතා කරා, ශ්‍රම පිරිවැය කතා කරා. ඒ වගේම අපට අවශ්‍ය මොනවද? පොදු කාර්ය පිරිවැය. අපට යම් කිසි පොදු කාර්ය පිරිවැයක් මේ නිෂ්පාදන කටයුතු සිද්ධ කරනකොට අපට යම් පොදු කාර්ය පිරිවැයක් දරන්න වෙනවා. ඒතර මෙන්න මේ පොදු කාර්ය පිරිවැය පුරෝකතනය කරන්න ඕන. අපිට අවශ්‍ය පොදු කාර්ය පිරිවැය. කියන්නේ කොයිතරම් පොදු කාර්ය ප්‍රමාණයක් යනවාද? එහෙම නැත්නම් කොයිතරම් පිරිවැය සම්බන්ධයෙන් ගත්තොත් පොදු කාර්යමේ වශයෙන් අපිට කොයිතරම් පිරිවැය ප්‍රමාණයක් ඒව යනවාද කියන එක අපි මූලික වශයෙන්ම බලන්න ඕනේ. ඒ කියන්නේ යාගේ නිෂ්පාදනය කරනකොට ඒ සාමාන්‍ය පොදු කාර්ය පිරිවැය අපි කියන්නේ ශ්‍රම පැය පදනම මත ලක් කරන්න ඕන. එතන මේක කියනවා සමාගමක් A හා B වශයෙන් නිෂ්පාදිත දෙකක් නිපදවයි. ඊළඟ වර්ෂය සඳහා නිෂ්පාදනයේ A එකක 5050ක් හා B එකක 1050ක් වේ. ඒක අපි දන්නවා. මේක දීලා තියෙනවා නිෂ්පාදනයේ A හා B නිපදීම සඳහා අවශ්‍ය යන්ත්‍ර පැය පිළිබඳව පහත දත්ත දැක්වේ. මේක දීලා තියෙන්නේ යන්ත්‍ර පැය ප්‍රමාණය මත. ඒතර අපි මෙයාගේ අවශ්‍ය යන්ත්‍ර පැය ප්‍රමාණය මොකද කරන්න ඕන? මුලින්ම පුරෝකතනය කරන්න ඕන. A සඳහා කොයිතරම් යන්ත්‍ර පැය ඕනද, B සඳහා කොයිතරම් යන්ත්‍ර පැය ඕනද කියලා බලන්න ඕනේ. ඒතර අපි මෙයාගේ අයවැයගත නිෂ්පාදනය ගත්තොත් දීලා තියෙනවා මෙයාගේ 5050යි, මෙයාගේ 1050යි. ඒ අනුව අපිට මෙයාගේ යන්ත්‍ර පැය ගන්න මේකේ කියනවා මෙයාට යන්ත්‍ර පැය 8ක් සහ මෙයාට යන්ත්‍ර පැය 12ක් යනවා කියලා කියනවා. ඒ අනුව අපි ගත්තොත් 5050 වැඩි කිරීමට
මෙයාට 40,400යි. මෙතෙන්ට 1050 වැඩි කිරීම 12 12,600යි. හරිද? යන්ත්‍රපැය 40,400යි. යන්ත්‍රපැය 12,600යි. එතකොට අපිට අවශ්‍ය යන්ත්‍රපැය ප්‍රමාණය ගන්න පුළුවන් 40,400යි 12,600යි විදියට. එතකොට මෙයාගේ පිරිවැය අපිට අවශ්‍ය පිරිවැය කොයිතරම්ද කියන එක අපිට බලන්න පුළුවන්. පිරිවැය ගන්න පුළුවන් අපිට මූලික වශයෙන්ම ගත්තොත් විචල්‍ය සහ ස්ථාවර විදියට කොටස් දෙකක් තියෙනවානේ. එතකොට කියනවා යන්ත්‍ර පැයකට නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය විචල්‍ය 15/4යි ස්ථාවර 5/4යි කියනවා. ඒ කියන්නේ මුළු ප්‍රමාණය ගත්තොත් අපිට ගන්න පුළුවන් 15/40 දන 5/40 කියන්නේ සම්පූර්ණ 20/80ක් යනවානේ. ඒ අනුවත් මොකද කරන්න ඕන? 40,400 වැඩි ගන්නවා 20/80ෙන්. ඒ අනුව එතෙන්ට එනවා 840,320යි. ඊළඟ අතෙන්ට ගත්තොත් 20/80 වැඩි කිරීම 12,600 262,080යි. 262,080ක් විදිහට අපිට යාගේ පිරිවැය ගන්න පුළුවන්. ඕනනම් ඔයාලට වෙනම විචාල්‍ය පිරිවැය වෙනම ගන්න පුළුවන්. ස්ථාවර පිරිවැය වෙන වෙන විදිහට අරගෙන ඔක හදන්න පුළුවන්. නැත්නම් ඔය විදිහට ටෝටල් එකක් විදිහට අපිට යාගේ පොදු කාර්ය පිරිවැය යාගේ අයවැය සකස් කිරීමට ලක් කරන්න පුළුවන්. ඒතකොට ඔන්න ඔය විදිහට අපිට මූලික වශයෙන් මෙයාට අදාළව යාගේ මූලික අයවැය ටික, ඒ කියන්නේ අර එකිනෙකට සම්බන්ධයක් සහිතව නිර්මාණය වන අයවැය ටික අපිට පිළියෙල කරගෙන ඉන්න පුළුවන්. අපි මේක පටන් ගත්තේ කොතනින්ද? අපේ විකුණුම් අයවැයෙන්. ඒ කියන්නේ අපි විකුණුම් සිද්ධ කරනකොට අපි විකුණුම් මේ විදිහට මූලිකම පුරෝකථනය කරන්න ඕන. අපි මේ විකුණුම් මත පදනම් ඔය තරම් මේක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ඕනද කියලා බලන්න ඕනේ. ඒක බලන්නේ විකුණුම් වලට අවසාන දෝක ඉරපල ආරම්භ දෝක ඉරපල ඊට පස්සේ අපිට අයවැයගත නිෂ්පාදන අවශ්‍යතාවය. ඒ කියන්නේ කොයි තරම් මේක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්න ඕනද කියන එක අපිට මූලික වශයෙන්ම අවධානයට ලක් කරන්න පුළුවන්. ඒතකොට මේ අයවැයගත නිෂ්පාදන අවශ්‍යතාවය බැලුවට පස්සේ අපි බලන්න ඕන මොකද්ද? අපි කොයි තරම් ද්‍රව්‍ය භාවිත කරන්න ඕනද? වර්ෂය ඇතුළත ද්‍රව්‍ය භාවිතය බලන්න ඕනද? ඒතකොට වර්ෂය ඇතුළත ද්‍රව්‍ය භාවිතය බලන්නේ කොහොමද? මේ නිෂ්පාදන අවශ්‍යතාවය අපි එක එකක් නිෂ්පාදනය කරන්න අවශ්‍ය නම් ද්‍රව්‍ය ප්‍රමාණයෙන් වැඩි කරන්න ඕනද? ඒතකොට අපිට මේ ද්‍රව්‍ය භාවිතය ගන්න පුළුවන්. ඒකිනුත් අපි ඊළඟට බලන්න ඕන කොයිතරම් අමුද්‍රව්‍ය ප්‍රමාණයක් මිලදී ගන්න ඕනද කියලා. ඉතින් අපි මොකද කරන්න ඕන? අවසාන තෝගේ එකතු කළා. ආරම්භක තෝගේ අඩු කරාට පස්සේ අපිට ඒ ද්‍රව්‍ය මිලදී ගැනීමේ අවශ්‍යතාවය, කියන්නේ කොයිතරම් ද්‍රව්‍යයක ප්‍රමාණයක් මිලදී ගන්න ඕනද කියන එක බලන්න පුළුවන්. ඒතකොට ඒක අපිට ඒකක වලින් සහ මේ විදිහට රුපියල් වලින් ඒකක සහ රුපියල් වලට අදාළව මේක ඉදිරිපත් කිරීමට ලක් කරන්න පුළුවන්. ඊළඟට දැන් අපිට ද්‍රව්‍ය විතරක් නෙමෙයි ශ්‍රමයත් අවශ්‍යයි. ඒතර අපි ශ්‍රමයත් පුරෝකථනය කරන්න ඕන. ඒතර අර නිෂ්පාදන අවශ්‍යතාවය මත එක එක එකට යන පැය ගාණෙන් වැඩි කරලා අපිට ඒ පැය සහ එක රුපියල් වලින් කියන්න පුළුවන්. ඒ වගේම අපිට පොදු කාර්ය පිළිවෙත් ඒ වගේ රුපියල් වලින් කියන්න පුළුවන්. ඒතර මේ අපි මේ කතා කරේ මූලිකම අයවැය කිහිපය ගැන. ඒ කියන්නේ අපිට හදාන්න පුළුවන් මූලිකම අයවැය කිහිපය සම්බන්ධයෙන් තමයි මෙතනදී අපි අවධානයට ලක් කරන්නේ. ඒතකොට ඊළඟට අපිට තියෙන කතා කරන්න මෙන්න මේ විදිහට ඒ මූලික අයවැය මත පදනම් වෙලා දැන් ඔක මුදල් ලැබීම් තියෙන්න පුළුවන්, මුදල් ගෙවීම් තියෙන්න පුළුවන්. ඒතකොට මේ මුදල් ලැබීම් සහ මුදල් ගෙවීම් මත පදනම් වෙලා අපි හදන්න ඕන මෙයාගේ මුදල් අයවැය සම්බන්ධයෙන්. ඒතකොට මේ මුදල් අයවැය සම්බන්ධයෙන් තමයි ඉස්සරහට කතා කරන්න තියෙන්නේ. ඒක අපි ඉදිරි කොටසකදී කතා කරමු. ඒතකොට මෙතනදී අපි මූලික වශයෙන් කතා කරේ ඔයාලගේ මූලික අයවැය ටික පිළිල කිරීම සම්බන්ධයෙන්. ඒතර මේ ගණන් ටික ප්‍රැක්ටිස් කරන්න මේ හදන විදිය මතක තියාගන්න සමයක තියෙන සම්බන්ධයේ ප්‍රයෝගික ඔලුවට ගන්න. අන්න එහෙම වුණොත් අපිට මේක ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන්.